සියලුම දෙනාට ආයුබෝවන්. ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු. පාපන්දු හැරුණාම ඊළඟට ජනප්‍රිය ක්‍රීඩාව තමයි ක්‍රිකට්. ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන ක්‍රීඩකෙන් විශාල දායකත්වයක් දැක්වුවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයන් කැමති පිටියේ සිසාරා පාරවල් එල්ල කරන තියුණු තීරණාත්මක තරඟ නැරඹීමට. මේ නිසාම සාම්ප්‍රදායික ටෙස්ට් තරඟ රටාවෙන් මිදිලා එක් දින තරඟ රටාව, T20 තරඟ රටාව, මෑතකදී T10 තරඟ රටාව ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන මුල් වූ ක්‍රීඩකයන් ගැන කතා කරනකොට අපිට මුලින්ම මතක වෙන චරිතයක් තමයි ජයසූරිය. T20 තරඟ රටාවන් ගැන අසාවත් නොතිබුණු කාලයක සාම්ප්‍රදායික එක් දින තරඟ රටාව උඩු යටිකුරු කරමින් මුහුණ දෙන පළමු පන්දුවේ සිටම පිටියේ සිසාරා දැවැන්ත පහරවල් එල්ල කරමින් සමස්ත ලෝකයේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ලෝක පූජිත ක්‍රිකට් තරුවක් තමයි සනත් ජයසූරිය කියන්නේ. ඉතින් වෞරයක් අපි අද කතා කරන්නේ සනත් ජයසූරිය ගැන. ඇත්තටම අපි සනත් ජයසූරිය ගැන කතා කරනවා නෙවෙයි, සනත් ජයසූරිය පිළිබඳව ජනප්‍රිය පුද්ගලයන් කර ඇති ප්‍රකාශ ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මේ ප්‍රකාශ දිගටම නරඹන්න ආරාධනා කරනවා. ඒ අතරතුර ඔයාලට දැනෙවි හිතේවි සනත් ජයසූරිය කියන්නේ කතරම් ලෝක පූජිත ක්‍රිකට් තරුවක්ද කියලා. වීඩියෝ නර්මල අවසානයේ සනත් ජයසූරිය පිළිබඳ ඔයාගේ හිතට එන අදහසක් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ සියල්ල අතරේ වැදගත්ම දේ අමතක කරන්න එපා. ඒ වෞට්‍රැක් YouTube channel එක subscribe කරන එක. සනත් ජයසූරිය මේ නමේම යම්කිසි විශේෂ දෙයක් ගැබ් වෙලා තියෙනවා. එහෙම කියන්නේ ඉන්දියාවේ හිටපු ක්‍රීඩක මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර විස්තර විචාරක සුනිල් ගවස්කාර්. 90 දශකයේ මුල් භාගයේ ජයසූරිය ක්‍රීඩා කළ ආකාරය බලන විට ඔහුගේ නම ඇසීමට පවා ඇතම් පන්දු යවන්නම් බිය වී තිබෙනවා. ජයසූරිය කියන්නේ එතරම් ප්‍රහාරාත්මක ප්‍රතිකාරයක්. මොහොන දෙන පළමු පන්දුවේ සිටම කුණාටුවක් හමනවා වගේ ඉනිම ආරම්භ කරන ජයසූරිය වේග පන්දු යවන්නන්ට ඉතාමත්ම හිසරදයක්. මේ නිසාම ඇතම් වේග පන්දු යවන්න ජයසූරිය ඉදිරියේ අන්ත අසරණ තත්ත්වයට පත් වී තිබෙනවා. ඉතින් ඒ ක්‍රීඩා විලාශය දැකපු ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් සනත් ජයසූරිය කියන නම ඇතුලේ යම් කිසි විශේෂ දෙයක් අනිවාර්යයෙන්ම ගැබ් වෙලා තියෙනවා කියලා. මාගේ පන්දු ඉදිරියේ 6 පහරවල් එල්ල කළ ක්‍රීඩකයන් අතලොස් අතරින් එක් අයෙක් තමයි ජයසූරිය. ජයසූරිය ඉතාමත්ම වේගයෙන් පන්දුර පහර දෙනවා. කෙටියම කියනවා ඔහු ඉතා භයානක ප්‍රතිකරුවෙක්. මෙහෙම කියන්නේ පාකිස්තානයේ හිටපු සුපිරි පන්දු යවන්න වසීම් අක්‍රම්. වසීම් අක්‍රම් කියන්නේ ඉතාමත්ම දක්ෂ පන්දු යවන්නේ. දෝලනය, වේගය, එල්ලය මේ සියල්ල කැටි වූ සුපිරි පන්දු යවන වසීම් අක්‍රම් ඉදිරියේ ක්‍රීඩකෙක්ට ප්‍රතිකරණයේ යෙදීම ඉතාමත්ම අපහසු. නමුත් සනත් ජයසූරිය වසීම අක්‍රම ඉදිරියේද ඉතාමත්ම වේගයෙන් පිත්ත හැසිරුවා. ජයසූරියට පන්දු යවන විට මේ තරඟයට මම ක්‍රීඩා නොකළ නම් කියලා හිතෙනවා. එහෙම හිතන්න මට අයිතියක් නැහැ. කෙසේ නමුත් ජයසූරියට පන්දු යවන අවස්ථාවේ මම හිතන්නේ එකම එක දෙයයි. ඒ මගේ පන්දු ආරය තුල කොපමණ ලකුණු ප්‍රමාණයක් මට ජයසූරියට දෙන්න වේවිද කියලා. එහෙම කියන්නේ ඉන්දියාවේ හිටපු වේග පන්දු යවන වෙන්කටේෂ් ප්‍රසාද්. ප්‍රසාද් කියන්නේ ඉන්දියාව වෙනුවෙන් දීර්ඝ කාලයක් ක්‍රීඩා කළ ප්‍රබල වේග පන්දු යවන්නේ. කතරම් ප්‍රබල පන්දු යවන්නේ කුවත් ඔහු ජයසූරියගෙන් නම් ඇතිතරම් බැට කාලා තියෙනවා. එම අමිහිරි අත්දැකීම නිසාම ජයසූරියට පන්දු යවන විට එම තරඟයට ක්‍රීඩා නොකළ නම් කියලා ඔහුට අනන්තවත් හිතෙන්නේ නැති. 1930 ගණන්වල සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කළ ආකාරය ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඔහු ක්‍රීඩා කරනවා. සනත් ජයසූරිය ගැන එහෙම කියන්නේ ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායකයෙක් වන ඊයන් චැපල්. ඇත්තටම ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කරන ආකාරය බොහෝ ප්‍රේක්ෂකින් දැක නැහැ. ඔහු තව ඇති වාර්තා දෙස බලන විට ඔහු ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයෙක් කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කළේ යම්සේද ඒ ආකාරයෙන්ම සනත් ජයසූරිය ක්‍රීඩා කරන බව ඊයන් චැපල් පවසා තිබෙනවා. ඔබ නියමිත තැනට පන්දුව පතිත නොකළහොත් සනත් ජයසූරිය ඔබව පාසල් ක්‍රීඩකයෙක් මට්ටමට පත් කරනවා. එහෙම කියන්නේ ඕස්ට්‍රේලියාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැග්‍රාත්. 90 දශකයේ පන්දු යවන අතර ඉදිරියේම සිටි පන්දු යවන්නේ තමයි ග්ලේන් මැග්‍රාත්. කතරම් දක්ෂෙක් වුවත් ග්ලේන් මැග්‍රාත් සනත් ජයසූරිය ඉදිරියේ පන්දු යවීමට මැලිකමක් දක්වනවා. ඒ සනත් ජයසූරියගේ ප්‍රහාරය නිසාමයි. සනත් ජයසූරිය ඉදිරියේ පන්දු යවා අමිහිරි අත්දැකීම ඇති තරම් ඇති ග්ලේන් මැග්‍රාත් පවසන්නේ නියමිත තැනට පන්දුව පතිත නොකළහොත් පන්දු යවන අතින් වන සුළු වැරද්දකට ජයසූරිය දැඩි ප්‍රතිචාර දක්වන බවයි. මම ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කරනවා දැකලා නැහැ. නමුත් මම සනත් ජයසූරිය ක්‍රීඩා කරනවා දැකලා තියෙනවා. මගේ ක්‍රිකට් දිවිය තුළ දැකපු දක්ෂතම පිතිකරුවා සනත් ජයසූරිය. එහෙම කියන්නේ ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කර්. සචින්ගේ පිතිකරන විලාශය තාක්ෂණයක් දැස බැලූ බොහෝ විචාරකින් පැවසුවේ ඔහු තමයි ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට සමාන ක්‍රීඩකයා කියලා. බොහෝ දෙනෙක් සචින් පිළිබඳව එසේ ප්‍රකාශ කළත් සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කර් පවසන්නේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ටත් වඩා සුපිරි දක්ෂයෙක් තමයි සනත් ජයසූරිය කියලා. ජයසූරිය ඉනිම ආරම්භ කරලා සෑම දෙසටම පහරවල් එල්ල කරමින් සිටියා. මා අසලට පැමිණ ඩේල් ස්ටේන් මට මෙහෙම දෙයක් කිව්වා. ජයසූරියට බෝල් කරන්න මට බෑ. මම දන්නේ නැහැ මම කොතනටද බෝල් කරන්න ඕන කියලා. මට හිතාගන්න බැරුණා මොකද්ද කියන්න කියලා. ඩේල් ස්ටේන් කියන්නේ ඒ වෙලාවේ අපේ කණ්ඩායමේ හිටපු හොඳම පන්දු යවන්න. ඒ වගේම ඒ කාලේ ඩේල් ස්ටේන්ගේ තරුණ අවධිය සහ ඔහු වේගයෙන්ම පන්දු යවපු අවධිය. එහෙම කියන්නේ ඇෂ්වල් ප්‍රින්ස්. ඩේල් ස්ටේන් ගැන ඔබට අමුතුවෙන් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. ඩේල් ස්ටේන් කියන්නේ අංක 1 පන්දු යවන්නේ. ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ සුපිරිම පන්දු යවන්නේ. ඉතින් එවැනි පන්දු යවන ජයසූරිය
ජයසූරිය ඉදිරියේ ඒ ආකාරයෙන් අසරණ වුණා නම් ඔබට හිතේවි ජයසූරිය කියන්නේ කෙතරම් භයානක පිතිකරුවෙක්ද කියලා. කවරෙක් හෝ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වરૂපය වෙනස් කළා කියලා අහන්න ලැබෙනවා නම් ඒ ඇත්තරම ඉහළ මට්ටමේ ඇගීමක්. සන ජයසූරිය 1996 ලෝක කුසලාන තරගාවලිය පුරා කුණාටුවක් වගේ ඉනිම ආරම්භ කළා. ඒ ඇත්තරම ඉනිම ආරම්භ කරන ආකාරය සම්බන්ධයෙන් හැමෝම හිතපු ආකාරයට වඩා වෙනස් ස්වરૂපයක්. ඔව් ඇත්තරම ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වરૂපය සන ජයසූරිය වෙනස් කළා. එහෙම කියන්නේ 1996 ලෝක කුසලාන තරගාවලිය පුරා ඉතාමත්ම හොඳින් පන්දු යවපු ඕස්ට්‍රේලියාව වේග පන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැග්‍රාට අනුව සන ජයසූරිය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරපු අද්විතීය චරිතයක්. සන ජයසූරියට උපත්ති ලබා දිය හැකි මවක් ඉන්දියාවට අවශ්‍යයි. එහෙම කියලා තියෙන ඉන්දියාවේ ප්‍රේක්ෂකයේ 90 දශකයෙන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කිරීම ආරම්භ කර සන ජයසූරිය වැඩි වශයෙන් පහරවල් එල්ල කරේ ඉන්දියානු පන්දු යවන්නන්ට එරෙහිව. ඇතැම් ඉන්දියානු පන්දු යවන්නන්ගේ ක්‍රිකට් දිවි අවසන් වීමටත් ජයසූරියගේ ප්‍රහාරය හේතුවක් වුණා. ඉතින් ඒ ප්‍රහාරයේ දුටු ප්‍රේක්ෂකයන් සන ජයසූරිය ඉන්දියාවේ ක්‍රීඩකෙක් වුණා නම් කියලා ඇත්තටම හොඳට හිතෙන්නේ නැති. ඒ නිසාම තමයි වරක ඉන්දියානු ප්‍රේක්ෂකයෙක් සන ජයසූරිය සඳහා උපත්ති ලබා දිය හැකි මවක් ඉන්දියාවට අවශ්‍ය බවට ප්‍රකාශ කළේ. ඉතින් අපි අද කතා කරේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරපු අද්විතීය චරිතයක් වන සන ජයසූරිය පිළිබඳවයි. සන ජයසූරියගේ ක්‍රීඩා විලාසයත්, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවයත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවයත් සම්බන්ධයෙන් ඔබටත් යම්කිසි අදහසක් තියෙනවා නම් පහලින් ඇති කමෙන්ට් තීරය සටහන් කරන ලෙස වාගේ ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ක්‍රිකට් වලට ආදරය කරන තවත් කෙනෙක්ට මේ වීඩියෝ නරඹන්න හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අවසාන වශයෙන් අපගේ YouTube channel එක subscribe කරන ලෙස ඔබට ආදරේ මතක් කර සිටිනවා. ඔබට සුබ දවසක්.